අදමේ සන්ධ්‍යාවේ අපි ජපානය ගැන කතා කරන්න යන නිසාද මන්දා. මට මේ ඉදිරිපෙළ අසුන්වල වැඩිපුර පෙනෙන්නේ ජපානයෙන් පශ්චාත් උපාධි අරන් ආව ආචාර්ය මහාචාර්යවරු. ජපානයේ ඉඳලා ආව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ජාතික ව්‍යාපාර කල්පනාකාරීත්ව විද්‍යායතනයේ උපකුලපති මහාචාර්ය ඊයේ වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ අභිනව උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, එවැගේම අපේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීංකෙන්ද, එවැගේම අපේ මේ උළෙල පවත්වාගෙන යන මහාචාර්ය සමන්තිකා, මේ අය දැක්කහම මට මගේ මාතෘකාව ආපහු ඉල්ලා අස්කර ගන්න හිතෙනවා. ඒකට හේතුව මගේ මාතෘකාව කෙලින්ම ජපානයට සම්බන්ධ වෙන නිසා. මගේ විනාඩි 15 දේශනේ මුල් විනාඩි 7 මාතෘකාව ජපානය හා ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාදිය අතර ඇති සම්බන්ධතා. දෙවැනි විනාඩි 7 මාතෘකාව ජපානය සහ සම්පත් අමරතුංග. මේ ප්‍රධාන දේශනය නිසයි ඔබට විනාඩි 15 ඉවසා දරාගෙන ඉන්න සිද්ධ වෙන්නේ. ලෝක සිතීමේ රටවල් 195 තියෙනවා. ඒවා අතර විශිෂ්ට ආර්ථිකයකට හිමිකම් කියන රටවල්, ග්‍රහලෝකවලට විනෝද චාරිකා පවා යන රටවල්, න්‍යෂ්ටික අවිනිෂ්පාදනය කරන රටවල්, තෙල්නිදි ආද්‍ය රටවල්, ගෑනු ළමයෙකුට අකුරු ශාස්ත්‍රයක් වත් උගන්වන්නට නොදෙන තලේබාන් වරුන්ගේ ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තියෙනවා. මේ මොන රටවල් තිබුණත් තානාපතිතුමනි, අපේ රටේ ජනතාව ජපානය ගැන අමුතු පිස්සුවකින් ඉන්නේ. ඒක ඔබතුමන්ගේ මෝනෙච්චාවට කියන දෙයක් නෙමේ. අපේ ගැමිවාරය කියමනක් තියෙනවා ජපන හපනා කියලා. ඒක මේ නිකම්ම ඇතිවෙච්ච දෙයක් නෙමේ. ඊළඟට ලස්සන ගෑනු ළමයෙක් පාර යනවා දැක්කාම ලංකාවේ අය කියන්නේ ජපන් බෝනික්කෙක් වගේ කියලා. චීනේ හරි තායිවානේ හරි හදන ජපන් බෝනික්කොත් ලස්සන තමයි. නමුත් අපේ රටේ අයට ලස්සන ජපන් බෝනික්ක. අපේ රටේ පොදු ජනතාව තුළ ජපානය නැමැති රට ගැන පිස්සුවක් උමතුවක් ඇති වුණේ අදින් වසර 63කට විතර කලින්, 1959 විතර. අපේ රටේ හිටියා විශිෂ්ට ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ට අසමසම මහා කලාකරුවෙක් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. එතුමා කලක් ජපානයේ ජීවත් වුණා. එතුමා 1959 සම්පූර්ණයෙන්ම ජපානය පසුබිම් කරගත්ත නවකතාවක් පල කළා, මළගිය ඇත්තෝ. අදටත් ඒක පරම සුන්දර ප්‍රේම වෘත්තාන්තයක්. සරච්චන්ද්‍ර ඒ නවකතාවේ පිනේ හිටින්නේ දෙවෙන්දුරා සං යන නමින්. ඔහු ආලය කරන ස්වරූපී ජපාන යුවතිය නොරිකෝ සං. ඉතින් මේ පෙම්බත්තු කබුකි නාට්‍ය බලනවා, නෝ නාට්‍ය බලනවා, ගේ ශාස්ත්‍රීන්ගේ නැටුම් බලනවා, යොෂිවරා අභිසාරිකාවන් හමු වෙනවා, තතමි පැදුරුවල ඉඳගෙන සශිමි අමුමාලු අනුභව කරනවා, සකේ බොනවා, කවුරු හරි මුණ ගැහුනාම ඉරශ්‍යයි මසේ කියනවා, පොඩි වැරද්දක් වුණාම සුමි මසෙන් කියනවා. මම උසස් පෙළ කරන කාලේ මගේ නිර්දිෂ්ට ග්‍රන්ථය වුණේ මළගිය ඇතු. එනිසා අපි ඒ කාලේ ජපන් වචන කටපාඩම් කළා. සෙන්සේ, ඕකුසං, උතෝසං, උනේසං, ඔය වාගේ වචන. මළගිය ඇතු නවකතාවේදී සරච්චන්ද්‍ර නොරිකෝ සං නැමැති ජපන් යුවතියගේ චරිතය කොයිතරම් රමණීය විදියට නිරූපණය කරාද කියලා කිව්වොත් අපිට ඒ කාලේ නිකං ඉන්න කොටත් නොරිකෝ සංගේ රූපේ මැවිලා පෙනුණා. ජපානය ගැන අපේ රටේ ජනතාවගේ ගෞරවය කුළුගැන්වෙන්ට
තවත් හේතුවක් තිබුණා. ඒක තමයි සිංහල නාට්‍ය ඉතිහාසයේ නූතන කඩයිම සලකුණු කළ මනමේ නාට්‍ය. තමා රචනා කළේ වෙනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් සම්මානය හිමිකරගත් ශ්‍රේෂ්ඨ ජපාන සිනමාකරු කුරුසාවාගේ රෂමෝන් නැරඹීම නිසායයි සරච්චන්ද්‍ර පැවසීම. මේ කියමනින් පස්සේ සිනමාව ගැන උනන්දුවක් තියෙන අපේ තරුණයෝ ඔෂු යසුජිරෝ, මිසෝගුචි කෙන්ජි වගේ ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගැනත් සොයා බලන්න පටන් ගත්තා. තදසි නොගුචි නැමති ජපන් ජාතික ලේඛකයා ලංකාවට සුවිශේෂ චරිතයක් වුණා. ඔහු අපට වඩා හොඳින් සිංහල කතා කළා. අපට වඩා ව්‍යක්ත විදියට සිංහලෙන් ලිව්වා. ඔහු 1993 මළගිය ඇත්තෝ නවකතාවත්, ඒ දෙවැනි කොටස වූ මළවුන්ගේ අවුරුදුදා නවකතාවත් ජපන් භාෂාවට පරිවර්තනය කළා. ජපානයේ ඉතා ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වූ නත්සුමේ සෝසෙති, අයියෝ මේ ජපාන් වචන කියනකොට වරදිනවා, මට සමාවෙන්න ඕනේ තානාපතිතුමායි, මේ ජපානය දන්න අය, මන් දන්න ජපාන නැහෙනේ, වචන වැරදුනාට තරහ වෙන්න එපා. එතකොට මේ නත්සුමේ සෝසෙකිගේ කොකොරෝ නැමැති නවකතාව තදසි නොගුචි සිංහලට නැගුවා. ජපානයේ චිත්‍රපට උළෙලවල් තිරගත කෙරුණු සම්මානනීය සිංහල චිත්‍රපටි හැම එකකටම සබ් ටයිටල් දැම්මේ මේ නොගුචි. මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් අරගෙන ජපානයේ ෆුකෝකා චිත්‍රපට උළෙලට සහභාගී වුණා. ඒ චිත්‍රපටයේ ජපන් සබ් ටයිටල් යෙදුවෙත් නොගුචි. ඒ මගේ පළවෙනි ජපන් චාරිකාව, දෙවැනි ජපන් ගමන විනෝද චාරිකාවක්. ඒ ගමනේ අමතක නොවන අවස්ථා කීපයක් තිබුණා. අවුරුද්දකට වරක්, දින 7කට වරක් පිපෙන සකුරාමල් දැක ගන්න මට පුළුවන් වුණා. මම සින්දුවකුත් ලිව්වා සකුරාමල් පිපිලා කියලා. ලෝකයේ උසම බුදු පිළිමේ විදියට ගිනස් වාර්තා පොතට එක් වී ඇති අමිතාභ බුද්ධ ප්‍රතිමාව දැක ගන්න මට පුළුවන් වුණා. ඒ පිළිමය අපේ අවුකන පිළිමය වගේ දස ගුණයක් උසයි, මීටර් 120ක්. වානය සහ තඹ තහඩුවල බර තොන් 4000ක්. විදුලි සෝපානයකින් බුදු පිළිමේ සිරස දක්වා ගමන් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ජපන් සාහිත්‍ය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රියයි. 1968 සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනු යසුනරි කවබතාගේ නවකතා සිංහලට නැගී තිබෙනු. ප්‍රියනොසුගේ අකුතගාව, දශයි ඔසමු වැන්නන්ගේ කෙටිකතා සිංහලට නැගී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 15 සියවසේ ජපානයේ ප්‍රභවය ලැබූ හයිකු කවි සම්ප්‍රදාය අද මේ මොහොතේ අපේ රටේ තරුණ කවීන්ගේ ජනප්‍රියම කවි කලාව බවට පත් වෙලා තියෙනවා. මැදවච්චියේ විමල ධම්ම හාමුදුරුවෝ, මහාචාර්ය ආර්ය රාජකරුණ ආදීන් හයිකු කවි සිංහලට නැගුවේ ජපන් භාෂාවෙන්මයි. ශ්‍රී ලංකා ජපාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට දැන් අවුරුදු 70ක් පිරීලා. පශ්චාත් යුද සමයේ ජපානයට නැවතත් ජාත්‍යන්තර ප්‍රජාව අතරට යෑමට JR ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ලබා දුන් කාරුණික සහයෝගය. 2011 නැගෙනහිර ජපානයේ හටගත් මහා භූමිකම්පාවෙන් කම්පාවටපත් ජපන් ජනතාවට අප දැක් වූ දයාව කරුණාව දෙරට අතර මිත්‍රත්වය තහවුරු කළා. අපේ රටේ ආර්ථික, සමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ක්ෂේත්‍රවලට ජපානය සපයා ඇති අනුබලය සීමා රහිතයි. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ විතරක් ගත්තොත් අපේ ආචාර්යවරුන්ට ජපානය මොනතරම් ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවාද? ඒ ශිෂ්‍යත්වවලින් ජපානයේ ශිල්ප ශාස්ත්‍ර හදාළ අපේ විද්වතුන් මේ වෙනකොට මොනතරම් මෙයක් අපේ රටට කර තිබෙනවාද?
මේ වන විටත් ජපානයේ මයිජෝ විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වූ රුණු විශ්වවිද්‍යාලය සහ පියුත විශ්වවිද්‍යාලයත් ජපානයේ රයිකියූ විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට මහා දීප්තියක් සපයා තිබෙනවා. හෙට අනිද්දා අපේ විශ්වවිද්‍යාලයට ජපන් තානාපතිතුමා ජපන් භාෂාව පිළිබඳ උපාධි පාඨමාලාවකුත් ප්‍රදානය කර තිබෙනවා. දැන් මගේ කතාවේ ඉතුරු විනාඩි 7 ඒ මාතෘකාව ජපානය සහ සම්පත් අමරතුම. සම්පත් අමුතුම ජාතියේ චරිතයක්. ඔහු අපේ විශ්වවිද්‍යාලයට එන්නේ කලා විෂයන් හදාරන්න. ලබා ගන්නේ කලා උපාධියක්. ඒත් ඔහු සිය අධ්‍යාපනික ගමන් මඟ නතර කරන්නේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ ඒතාක් බිහි වුණු විශිෂ්ටතම පීඨාධිපතිවරයා හැටියට. 90 ජපානයෙන් ලංකාවට පිරිනැමුණු ජපන් ශිෂ්‍යත්වවලට පුදුම තරඟයක් පුදුම ඉල්ලුමක් තිබුණා. ඒ ශිෂ්‍යත්ව ඇමරිකාවේ ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය වගේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්ව වගේ. ඒ ශිෂ්‍යත්වය ඒ කාලේ හැඳින්වුණේ මොන්බුෂෝ කියලා. පසුව මොන්බු කගසුකු කියන නමින් ඒ ශිෂ්‍යත්වය හැඳින්වුවා. සම්පත් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අවස්ථාවේ ජපන් තානාපති කාර්යාලයේ නිලධාරියෙකුත් පරීක්ෂණයට සහභාගී වුණා. ශිෂ්‍යත්ව ප්‍රදාන සම්බන්ධයෙන් අපේ රටේ සිද්ධ වෙන මගඩි වැඩවල හැටියට එහෙම නූනනම් සම්පත් නොතේරෙන්නත් ඉඩ තිබුණා ඒ ශිෂ්‍යත්වයෙන්. ඒ අවුරුද්දේ වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු විශේෂ ක්ෂේත්‍රයන් 7 ශිෂ්‍යයන් තෝරාගත්තා. කළමනාකරණ විෂයට සම්පත් 96 සම්පත් ඇතුළු වෙනත් රටවලින් තෝරාගත් ශිෂ්‍ය සමූහය ඇතුළත් කරගත්තේ විදේශ භාෂාවන් පිළිබඳ ඕසකා නගර විශ්වවිද්‍යාලයට. හැම දෙනාටම ජපන් ඉගෙනීම අනිවාර්යයි. ශිෂ්‍යයන් මාස 6 ඇතුළත ඒ පාඨමාලාව සාර්ථකව අවසන් කළ යුතු වුණා. සම්පත්ගේ මහාචාර්යවරයා ඔහුට කිව්වේ ජපන් ඉගෙන ගන්නේ නැතුව තමන් මුණ ගැහෙන්න එන්න එපා කියලා. දැන් ඇමරිකාවෙන්, කැනඩාවෙන්, එංගලන්තයෙන්, චීනයෙන්, අප්‍රිකානු රටවලින් ආව සම්පත්ගේ බැච් එක රැළේ වැටිලා එකම හොස්ටල් එකේ ඉන්නවා. පන්තිකාමරේ ඉන්න වෙලාවට ඇර වෙන කිසිම වෙලාවක මේ කණ්ඩායම ජපන් කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි විතරයි. සම්පත් මේ ජපන් අධිරාජයාගේ මාර්ග සම්මානය කරා ගිය ගමනේ සමාරම්භය සටහන් කරන්නේ මෙන්න මේ මොහොතේ. ඔහු තනියම ජපන් ඉගෙන ගන්න තීරණය කරනවා. නැගිටිනවා පාන්දර 2 කිලෝමීටර් 8 පයින් ඇවිදිනවා. එතකොට එකා දෙන්න බැගින් මුණ ගැහෙනවා නගරය සුද්ධ පවිත්‍ර කරන්න යනේන අය. ගොවිබිම් වලට යන පොදු ජනයා. සම්පත් දන්න ජපන් වචන 2-3 ඒ අයත් එක්ක හුවමාරු කරගන්නවා. පන්ති කාමරයේදී විධිමත් ව්‍යාකරණානුකූල ජපන්. මගතොටේදී කතාබහේ ජපන්. නියමිත මාස 6 ඉවර වෙනකොට සම්පත් ජපන් භාෂාව සම්බන්ධව ඒ බැච් එකේ හිටිය හොඳම ශිෂ්‍යයා බවට පත් වෙනවා. චතුර ලෙස ජපන් භාෂාව කතා කරන, චතුර ලෙස ජපන් භාෂාව ලියන සම්පත් ශිෂ්‍යයාගෙන් ආචාර මහාචාර්යවරුන් ඇසුවේ ලංකාවේදී ජපන් භාෂාව ඉගෙන ගත්තද කියලයි. ශිෂ්‍යත්වය ලැබෙන්න කලින් සම්පත් ජපන් අකුරක්වත් දැකලා තිබුණේ නැහැ. ජපන් වචනයක්වත්
දැනගෙන තිබුණේ නැහැ. ගැමි පරිසරයක පිහිටි සගා විශ්වවිද්‍යාලයට ඔහු මාරුවක් ඉල්ලගන්නවා. සාමාන්‍යයෙන් එදත් අදත් අපි කවුරුත් දන්නවා ශිෂ්‍යත්වයට අදාළ විශ්වවිද්‍යාලය මාරු කරන්නේ නැහැ. ඒත් දැන් සම්පත් හොඳ ජපනික් වෙලා වුන් නිසා බලධාරීන් ඔහුට ඒ මාරුව හදලා දෙනවා. ඔහු සගා විශ්වවිද්‍යාලයේදී තමන්ගේ මෙස්සි එකත් කගෝෂිමා විශ්වවිද්‍යාලයේදී PhD එකත් සාර්ථකව නිම කරනවා. ජපානය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තුලින් ගම් දනව් දියුණු කළ ආකාරය පූර්වාදර්ශයට ගනිමින් ලංකාවට ඒ විධික්‍රම ආරෝපණය කරන්නේ කෙසේද යන්නයි ඔහු සිය පශ්චාත් උපාධි නිබන්ධනයෙන් සාකච්ඡා කළේ. ඔහු සගා සහ කගෝෂිමා විශ්වවිද්‍යාල වලදී කළේ MSc PhD පාඨමාලා හදාරපෙක පමණක් නෙවෙයි. ඔහු විශ්වවිද්‍යාල පරිපාලනය ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාල පීඨ භේදයකින් තොරව පවත්වාගෙන යන හැටි. ඕනෑම ශිෂ්‍යයෙකුට ඕනෑම පීඨයක ඕනෑම විෂය ධාරාවකට පෙනී සිටීමට ඇති නිදහස. ආර්ථික විද්‍යා, කෘෂි විද්‍යා, ඉංජිනේරු විද්‍යා ආදී පීඨ මිශ්‍රණය. සමහර වෙලාවට විශ්වවිද්‍යාල හතරක් පහකුත් මිශ්‍ර කරපු අවස්ථා ඔහු දැක්කා. ශිෂ්‍යයෙකුට ඕනෑම විශ්වවිද්‍යාලයකින් අවශ්‍ය විෂයකට පෙනී සිටිය හැකි බවත් ඔහු දැක්කා ජපානය විශ්වවිද්‍යාලවලදී. පීඨ හා විශ්වවිද්‍යාල පිළිබඳ මේ පුළුල් දැක්ම සම්පත්ත පසු කාලයේදී සාර්ථක උපකුලපතිවරයෙකු වීමට ඉවහල් වුණා. ජපානය සම්පත්ත කතා කළේ අමරා කියලා. කාලයක් යනකොට ඒක අමුරා වුණා. ජපන් රටේ ළමුන්ට ජපන් රටේ වටිනාකම කියා දෙන්න මේ අමුරා නැමැති විදේශ ශිෂ්‍යයා ජපන් ප්‍රාන්ත බලධාරීන් විසින් තැනින් තැනට කැඳවාගෙන යනු ලැබුවා. අමුරා වේශමාංශ නොබලා ජපානය ගැන දේශන පවත්වමින් පාසලක් ගානේ ගියා. ජපන් ජාතිකයෙක් වගේම ජපන් ඇක්සන්ට් එකත් සහිතවම අපූර්වට ජපන් ශිෂ්‍යයන් ඇමතු අමුරා සුන්දර ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමක් ඉදි කළා. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශයන්ට යන අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඒ අධ්‍යයන කටයුතු වලින් පස්සේ ඒ රට සමග තවදුරටත් සම්බන්ධකම් පවත්වන්න අවකාශ ලැබෙන්නේ නැහැ. සම්පත් පශ්චාත් උපාධි සම්පූර්ණ කරලා ආවට පස්සේ තවත් 30-40 වතාවක් ජපානයට ගියා. ඒ එකක්වත් පුද්ගලික චාරිකා නෙවෙයි. ජපානයේ ආරාධනයෙන් ගිය නිල චාරිකා. ඒ සෑම චාරිකාවකදීම ඔහු සති ගණන් විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වුවා. ශාස්ත්‍රීය සම්මේලනවලට සහභාගි වුණා. ඒ සකලවිධ ව්‍යායාමයන්හි විශිෂ්ට ප්‍රතිඵලය වුණේ ජපන් අධිරාජයාගේ නියමයෙන් පිරිනැමුණු මේ සම්මානයයි. ඒ සම්මානය සඳහා සම්පත් නැමැති විදේශිකයා තෝරා ගැනීමේ ප්‍රධාන හේතුව ඔහු ගොඩනැගූ ජපන් ලංකා මිත්‍රත්ව පාලමයි. ඒ පාලම යකඩ වානේ දැව පාලමකට වඩා ඉතා ශක්තිමත්. සම්පත්ත මේ සම්මානය හිමිවීම ගැන මේ ප්‍රේක්ෂාගාරයේ ඉන්න අය අතරින් වඩා සතුටු වෙන්නේ අපේ NSBM එකේ උපකුලපති මහාචාර්ය වීරසිංහ මහතා වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව සම්පත්ත ජපානයට යන්න පාර පෙන්වුවේ මහාචාර්ය EA වීරසිංහ නිසා. සම්පත් අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිකම කළේ අවුරුදු 5 මාරයි.
ඔහු ඒ කෙටි කාලය තුළ අවුරුදු 15ක විතර වැඩ කළා. අපේ විශ්වවිද්‍යාලයේ ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට ඥානෙ බෙදා දෙන විශ්වවිද්‍යාලය බවට පත් කළා. ශිෂ්‍ය සංඛ්‍යාව 14000ක්. ඒ තරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයක නැහැ. අපේ විශ්වවිද්‍යාලයේ අවුරුදු 50ක ඉතිහාසයේ උපකුලපතිවරුන් 21 දෙනෙක් යටතේ තිබුණු පීඨ සංඛ්‍යාව 5යි. සම්පත් අවුරුදු 5මාරක් ඇතුළත නවීන ලෝකයට අවශ්‍ය අභිනව පීඨ 3ක් ස්ථාපිත කළා. තාක්ෂණ පීඨය, ඉංජිනේරු පීඨය සහ සම සෞඛ්‍ය පීඨය. මේවා හුදු බෝඩ් ලෑලි නෙමෙයි. භෞතික සම්පත් වලින් සුසුකම්ලත් ආචාර මහාචාර්යවරුන්ගෙන් සමන්විත සරුසාර අධ්‍යයන කේන්ද්‍ර. ලංකා විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ කොච්චර තිබුණා මේ වසංගත කාලේ COVID-19 ගැන යාවත් කාලීන උණුසුම්ම පුවත් ගෙන එන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨය. නීලිකා මලවිගේ, මෙත්තිකා විතානගේ, චන්දිම ජීවන්දර වගේ ආචාර්ය මහාචාර්යවරු. ඒ ගෞරවයත් බැර වෙන්නේ සම්පත්ගේ ගිණුමට. සම්පත් නොවිඳින්න මලවිගේලා, මෙත්තිකාලා, ජීවන්දරලා අපේ විශ්වවිද්‍යාලේ නැහැ. වසංගත රෝග, ඩෙංගු, පිළිකා, අක්මා ආදිය ගැන නවීන පරීක්ෂණ පවත්වන අධ්‍යයනාංශත් අපේ රටේ අපේ විශ්වවිද්‍යාලේ නැහැ. අපේ රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත්ත සම්පත් දැන් ඒ ජනතාවට ණය නැහැ. ජපන් ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත්ත සම්පත් දැන් ජපන් ජනතාවටත් ණය නැහැ. ඔය ලෝකයට ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්. අවසාන වශයෙන් තව කරුණු දෙකක් කියලා මගේ දේශනය අවසන් කරනවා. සම්පත් අපේ විශ්වවිද්‍යාලයේ යනකොට ඒ බැටන් එක බාර දුන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේට. සම්පත් කළමනාකරණ අධ්‍යයන වාණිජ විද්‍යාපීඨයේ විශිෂ්ටතම පීඨාධිපතිවරයා වුණා වගේම සුදන්ත ඔහු උගත් ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඒ දක්වා පහළ වූ විශිෂ්ටතම පීඨාධිපතිවරයා බවට පත් වුණා. ඔහු හා සම්පත් අතර තිබුණ මිත්‍රත්වය මොනතරම්ද කියනවා නම් සම්පත් දෙවැනි වර උපකුලපතිකම සඳහා තරඟ කරනකොට සියලු සුදුසුකම් සපුරා තිබියදී ඒ තරඟයට ඔහු ඉදිරිපත් වුණේ නැහැ. දේශපාලනයේදී ඔවුන් දෙදෙනාම එකම ස්ථාවරයක පිහිටා සිටීම ඔවුන්ගේ මිත්‍රත්වය වර්ධනය කිරීමට ප්‍රබල හේතුවක් වුණා. විශිෂ්ට උපකුලපතිවරයාගේ අනුප්‍රාප්තිකයා වීම නිසා අද සුදන්තට සම්පත්ගේ වේගයෙන්ම දුවන්න සිද්ධ වෙලා තියෙනවා. දුවලත් තියෙනවා. තවමත් අවුරුදු 2කමාරක් වූ ඔහුගේ පාලන කාලය තුළදී දැනටමත් ඔහු අලුත් පීඨ 3ක් පටන් ගන්න සැලසුම් කරලා ඉවරයි. දන්ත වෛද්‍ය පීඨයක්, නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨයක් සහ පරිගණක විද්‍යා පීඨයක්. සුදන්තගේ පාලන කාලෙන් අවුරුදු 1කමාරක් දැන් ඉවරයි. තව අවුරුදු 1කමාරයි තියෙන්නේ. ඒ කාලය තුල නම් විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය සම්බන්ධ අපේ අභිලාෂයන් ඉෂ්ට කර ගන්න, සම්පත්ගේ අභිලාෂයන් ඉෂ්ට කර දෙන්න ඔහුට බැරි වෙයි. ඒ නිසා ඔහුට තවත් වසර 3කට උපකුලපති වරම් ලැබුණොත් එතුමා ඒ කාර්යභාරය ඉෂ්ට කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක ඒ ගැන කියමින් මගේ කතාව අවසන් කරනවා. මම හිතනවා ජපන් භාෂාවෙන් බොහොම ස්තුතියි කියලා කියන්නේ දෝමෝ අරිගතෝ.